Ajit, මේ අපි UNP එකට මේ live වෙන පොඩ කියලා මොකක්ද උනේ කියලා සිද්ධිය. අද දින තීරණය කරා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කිරීම. තේරීම් කාරක සභාව කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන කමිටු සඳහා සමාජිකයන් පත් කරගන්නේ එක එක පක්ෂයේ
ශක්තිය අනුව ඊට සමානුපාතිකව සමාජිකයන් පත් කරනු ලබන කමිටුවක් මගින්. ඒ කියන්නේ කමිටු ඔෆ් සිලෙක්ෂන්. අනෙක් කමිටු වලට සමාජිකව තෝරගන්න යයි. මේ පිළිබඳව අද පක්ෂ නායකරුවෝ විසින් ඒකීයතාවයක් ඇති වුණා. ඒකීයතාවය නියෝජක කතානායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ඒ වගේම පහුගිය දින 3 14 15 16 දින 3 නීති විරෝධීව සහ ස්ථාවර නියෝග වලට එරෙහිව කටයුතු කරපු මන්ත්‍රීවරුන්ට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කිරීමට ලක්ෂ්මණ කිරියල්ල මැතිතුමා විසින් ඉල්ලා සිටියා. ඒ ඉල්ලීමනුව කටයුතු කරන බව නියෝජක කතානායකතුමා දන්වා සිටියා. ඒ වගේම අපි අද දින බාර දුන්න මෝසමත් මේ රජයේ කටයුතු නීති විරෝධීවයි සිද්ධ වෙන්නේ. අමාත්‍යංශ ලේකම්වරුන්ට මුදල් වේදන් කිරීමට බලයක් නැහැ. එයින් අපි ආරම්භයක් වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා මුදල් වේදන් කිරීම නතර කරන ලෙසට මෝසමක් බාර දුන්නා. දින පහක කල්තැබීමක් සහිතව ඒක සිද්ධ වෙන්නේ. ඒ අනුව අපි රජ නිලධාරීන් දැනුම් දෙනවා. ඔබ සෑම අමාත්‍යංශය සඳහා අපි මෙවැනි යෝජනා ඉදිරිපත් කරනවා. ආරම්භයක් වශයෙන් තමයි අග්‍රාමාත්‍ය කාර්යාලය පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොමැතිව පුළුවන්කමක් නැහැ කිසිම ආකාරයකින් මුදල් පාවිච්චි කරන්න. ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවක් නැත්තම් ඇමතිවරු නැහැ. අගමැතිවරු නැහැ. එනිසා අගමැතිතුමාට වේදන් කරන්න සල්ලි නැහැ. ඒක තමයි මේ අදහස. ඒ වගේම අපි ලබන සිකුරාද තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන අපිට මේ හොර අගමැති සහ හොර අමාත්‍යවරුන්ට විරුද්ධව මේ කටයුතු සිදු කරනවා. It's going every day.